සුබදෑසනක් වල හැමෝටම සුමදය සුබදෑසනක් සුබදෑසනක් මේ මගේතැන්නේ අපි අපව අලුත් සතියක හම්බෙනවා. මේ අද පොඩක් වැහි බර දවසක් මහනුවරට. ඉතින් අද අපි පටන් ගත්ත අපේ ආවර්ජනා වැඩසටහනේ දෙවෙනි කාණ්ඩය, කියන්නේ දෙවෙනි එපිසෝඩ් එක. ඇත්තටම අතපසු වීමක් වුණා. මං හිතන්නේ ගිය ප්‍රෝග්‍රෑම් එකේ අපිට වැඩසටහනේ නම පොඩ්ඩක් මතක් කරන්න අමාරු වුණා, මතක නැති වුණා ඇත්තටම. නමුත් අපි ඒක වැඩසටහනට සෑහෙන ප්‍රතිචාර දෙනවානේ, ප්‍රතිචාර තිබුණා. අපි වැඩසටහනේ නම ඔන්න මේ සැරේ මතක් කරනවා. අපි ආවර්ජනා කියලා තමයි මේ වැඩසටහන නම් කළා තියෙන්නේ. ඒක යටතේ අපි ගොඩක් දේවල් කතා කරන්න, ආවර්ජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ අපි ගිය මේ සතියේ කතා කරේ මොකද්ද සුමේදය? අපි ගුවන්විදුලිය සම්බන්ධව බොහොම පොඩි ප්‍රමාණයක් පොඩි පොඩ්ඩක් නේද ටච් කරා පොඩ්ඩක් නේද මෙන්න මේවා මතක් වෙන්න. වැඩසටහන සම්බන්ධව අපේ අසන්නන්ට අවබෝධයක් වෙනවා මේක මොකද්ද වෙන්නේ කියලා. නේ ඇත්තටම මේ ගොඩක් අය සුබ පතලා තිබුණා. මේ මට සුමේදයත් කිව්වා මේක ගුරු පතර ෂෙයා වුණා කියලා. ඉතින් ඇත්ත හොඳයි. මොකද අපේ ගොඩක් වෙලාවට මේක මම හිතන්නේ දැනෙන්නේ ඔය අපේ වයස් කාණ්ඩේ ඉන්න අයට තමයි. මේ අතීතයේ සම්බන්ධ වර්තමානයේ ඉන්න අයට තාමත් ඒක අතීතයක් වෙලා නැති නිසා සායකේ රස දැනෙන්නේ ඒ කාලේ ජීවත් වුණ අයටනේ. ඉතින් සමහරවිට අපි මේ කරන වැඩසටහන් වල හරය මේ වර්තමානයේ නොලැබුණත් අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක මේක අහන කෙනෙකුට ඒක අනිවාර්යයෙන්ම දැනෙවි. මේ හරි අද අපි මොකද්ද කතා කරන්නේ සිංහද? ඔව් අද අපි කැසට් යුගයේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඕ කැසට් එකක් කිව්වම නිකන් පොඩ්ඩක් මට විස්තර කරන්න කොහොමද ඒක අපිට දැනෙන්නේ? අතින් අල්ලගුවම මොන වගේ හැඩයක්ද තියෙන්නේ? අපි එහෙම ඔව් අපි එහෙමනේ මේ කැසට් එකක් කිව්වම මේ මම ඉස්සර කට්ටිය අපි ඉස්කෝලේ යන يعني මුලින්ම අපි පොඩි කාලේ ඉමුක පොඩි කාලේ දැන් කැසට් කිව්වම මේ ඒක කියනවා අල්ලපු ගෙදිත් අර අනුර අයියලා ගෙදිත් කැසට් එකක් ගෙනල්ලානේ. ඉස්සර කියන්නේ අර ඔය ප්ලේයර් එකට කිව්වේ කැසට් එක කියලා. කැසට් එක කියලා. ඔව් අර මේ ප්ලේයර් එකනේ කැසට් ඒ කැසට් පටේට කිව්වේ මේ පීස් එක. ඔව් පීස් එක කියලා තමයි කිව්වේ. අර අනුර අයියලා ගෙදිත් කැසට් එක ගෙනල්ලා මේ පීස් එහෙම තියෙනවා කියන එක. එහෙම කියලා කියනවා. එතකොට ආසයි මේ මොන වගේද කියලා හවල් කියන එකේ රෝද තියෙනවා. ඔව්. එහෙම කියලා කියන පොඩි ටේප් එකක් තියෙනවා. එහෙම කියලා ඉතින් කට්ටිය විස්තර කරනවා. විස්තර කරනවා. අපි මතක අර පෑම් බටයක් කියන දාලා කරකවන්න පුළන්නේ. ඔය මේ ඔගේ තියෙනවා ඉස්සර අපි ඔකර කිව්වේ මේ ඔය කැසට් පටේ ඔක අපි දැන්නත් ඔය රිවර්ස් කරනවා කියලා. ඔව් ඔව්. ඒකත් සින්දු අපෝ මුලට අරගෙන අහනවනේ මේ පොඩක් ඔක රිවර්ස් කරනවා කියලා. එහෙම කියලා එහෙම ඒක සමහරු මේ හැබැයි ඒක මේ බැටරි බහිනවා. ඔව්. ඒක ඒකේ කාර් බැටරි නේ. ඔව් ඔව්. ඉතින් මේක අර පෑන් බටයක් දාලා ඕක ඔතනවා හිටගෙන කරකවනවා. ඉතින් ඒ ඉනම මතකයක් තමයි මේ මුල් කාලේ පොඩි කාලේ තියෙන කැසට් මේ සම්බන්ධව. එතකොට සුමේදායේ ජීවිතෙත් එක්ක කොහොමද කැසට් එකේ මතකයක්? අපිට මං අර කලින් වෙනතර එක්ක වෙන අපිට ගුවන් විදුලියක් ගන්නවත් එහෙම ගැටලුවක් තිබ්බා කියලා. ඔව්. ඉතින් කැසට් එක සම්බන්ධ කොහොමද ඒක ගන්න බෑ. එතකොට ඒක තේරෙනවනේ. ඔව්. ඉතින් අර මේ අල්ලපු ගෙවල් වල ඒවා කැසට් වාදනය මේ තිබෙනවා. එතකොට ගොඩක් වෙලාවට කවි බල ඒ වගේ දේවල් තමයි ඒ කාලේ වාදනය වුණේ. අපි එම් බී ගුණදාස මහත්මයාගේ විරිඳු බණ අලවතරේ විජිතවන් සර් ඒ කාලේ මේ හාමුදුරුවෝ දැන් ගිහි කෙනෙක්. ඔව් එතුමාගේ ඒ කවි බණ කැසට් පැත්ත තාමත් මම හිතන්නේ එතුමාගේ හඬට සමාන කරන්න එකක් හම්බුනේ හඬක් මම හිතන්නේ මේ අපිට හම්බුණා කියලා. ඔව් ඉතින් මතක් කරන්න ඕනේ ඒ ගුණදාස මහත්මයා අසනීපෙන් ප්‍රාර්ථනා කරමු. මොකද අපිට මොනිදී බික් මාත්‍යාගේ කටහඬ වගේමයි ඒවා ඇහෙන්නේ නේද? ඔබට මතකයි ඉස්සර අපේ ඉස්සර තිබ්බනේ ඔය ජුවල් මේ ඇස්ටෝ ජුවල් කියලා කියන්නේ. ඒවා මගුල් ජුවල් වල ඉස්සරහට ලොකු අර ලවුඩ් ස්පීකරේ ගස්තදලා දාන්නේ ඔන්න ඔය සින්දු තමයි. කොහොමත් ඒ වගේ දෙයක් අපිට දැන් වෙසක් එක වුණත් දැන් අපි මේ ඉන්නේ පින්බර වෙසක් මාසේ. ඔව් අපිට ඔය වෙසක් එක ඇඟට දැනින්නේ ඔය මොහොදින් බෙක් මහත්තයාගේ සින්දුවක් ඇහෙද්දී නේ. ඔව් ඒ වගේ තත්යකට ඒ කටහඬවල අපි ගෙනත් දිනවා. මේ කැසට් එකෙන් තමයි ඉතින් ඔය ඔක්කොම ලා ආවේ නේ. කැසට් එකෙන් කියන්නේ දැන් ඔන්න මේ ඊට පස්සේ අපිට මට මතකයි අපිට තියෙන චූටි අයියා කියලා තාම ඉන්නවා. චූටි අයියා. ඔව් ඒ චූටි අයියා රට ගියා. අපේ තාත්තා තමයි යාට රටේ බුදව කරේ. අපේ තාත්තා ශ්‍රාවයිත ගිරිකුණට ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඔව්. ඉතින් එතකොට චූටි අයියා රට ගිහිල්ලා අපේ තාත්තට කැසට්
පිසක් වල තිබ්බා. ඒ කියන්නේ එයා හේන්දර සිංදු කියලා එහෙම නිකන් එයා මට මතක් වෙනවා ඔය සුමේදා එහෙම කියද්දි ඉස්සර මතකයි රට ගියායේ ගොඩක් කලවට කතා කරලා රෙකෝඩින් රටයක් කියවනවා. හරි. ඒ ඒක තමයි. මට හොත හොඳට මතකයි තාම ඒක රෙදි කවරයක් අර කේස් එක රෙදි වලින් තිබ්බේ. ඉතින් ඒක මේ එදා තමයි මම ඒ කැසට් එකගේ පීස් එකනේ ওই පීස් එක හොඳටම අතර ගත්තේ මේ ඒක මම මේ විදේශ ගිය පිටිගෙන මම හිතනවා ගොඩාක් ඇති කියලා. ඒක දෙකයි තිබ්බේ. ඔයාට මතක සුමේදාගේ දේ කැසට් එකේ යට තියෙන පොඩි කෑලි දෙක. ওই කෑලි දෙක කැඩුවොත් ආය රෙකෝඩ් කරන්න බෑ. ආය කොල කෑලි ගන්න. කොල කෑලි ගන්න. ඔව් එහෙම මතක ඇත්තම ඉස්සෙල් දැන් අපි ඔය පොඩි කාලේ දැන් අපි අත්පලන විද්‍යාලයට මේ සම්බන්ධ වුණාට පස්සේ දැන් ගෙදරින් මාසයක් ඉඳලා ඉස්කෝලේ යනකොට අපේ අම්මලා එක්කගෙන යනවා. ඒ කියන්නේ අපි ඔක ඒගොල්ලෝ කිව්වේ මේ සින්දු ටේප් කරනවා කියලා. ටේප් කරනවා. දැන් අපි කටහඬ තියෙන වෙලින්ද ගෙදර අපි යන් අර මේ නම් කියලා ඒගොල්ලන් ගෙදර තිහිලා අපි සින්දුවක් ටේප් කරමු කියලා එහෙම ගිහින් මාව එක්කගෙන යනවා. ඒකට මේක මේ ටේප් වෙන්නේ නැහැ කියලා අරක ඔබන බල්ලෝ අර යට තියෙන අර කෑලි දෙක කඩලා. ඔව්. මේක සායි කොළ ගහලා එහෙම සින්දු ටේප් කරන එහෙම ඉඳක් තිබ්බා. ඊට පස්සේ රසවත් මතක් වෙනවා මට. දැන් ඔය කැසට් එක කාලීනව ඒකත් දිනුනානේ. ඔව්. අද තියෙන කැසට් පීස් එක නෙවෙයි ඒක තාක්ෂණයේ දිනු වෙද්දී සුමෙදායට මතකද කැසට් පීස් එක ඔටෝමැටිකලි අනිත් පැත්තට හැරෙයි. ඔව්. එහෙම කැසට් ප්ලේයර් ආවනේ. දැන් ඇත්තටම මම ඒක හිතන ඉතින් කැසට් පීස් එක අනිත් පැත්තට හැරෙනවා. ඔව්. මාතෙන්නේ ඔබ අර ඔක කට්ටි කියන හෙඩ් එක කියලා ඔය හෙඩ් එක ඉබේ ඇරිලා කැරට් පටිය නිකම්ම අනිත් පැත්තට වෙනවා කියලා මාත් දැක්කේ. හරි ඒක පස්සේ තමයි දැනගත්තේ මොකද්ද මේ වෙන්නේ. ඕ දැන් ඊට පස්සේ කැසට් එකක් තියෙනවා කියලා ටිකක් ලොකු නිකන් අමුතු තත්ත්වයක් තියෙනවා කියන එක. ඒ දැන් ඉතින් අපි ඔය ස්කෝල් ගියා කට් ඒ බලගිලා කැසට් එකක් තියෙනවද බා කියලා එහෙම අහනවා. ඒකත් එක්කම අහන්නේ දැන් සුමේදායට මතකද අලුතෙන් ඔයාට හම්බුන කැසට් එක හම්බුන දවස කියලා දැනුණ දේ? ඔව් දැන් මට ඇත්තටම මේ ඒ ඔය මගේම මට තාම හොඳට මතකයි ඔය මටම කියලා කැසට් එකක් මට ගන්න يعني ඔය මගේම කියලා ගන්න 92 විතර නිකන් ඉන්න උනා. 92. ඔව්. ඒක ඒ දා දවස මට තාම මතකයි ප්‍රින්ස් දීප් කියන මතකයි කැසට් එකක් තමයි මම මෙලිදි ගත්තේ. ඔව්. ඉතින් ඒක මතකයි අර අපි දැන් කතා කර කර ඒ හිටපොතේට ආය ආවත් එහෙම ඒ ඉස්කෝලේදී ඉතින් කට්ටිය කියනවා අර කැසට් එකේ ඒ ඔයාලා ගෙදර ඒ කැසට් එක මොන වගේ දෙයක් කියන්නකෝ. ඊට පස්සේ කියනවා මේ අර ඔය උඩ තියෙන අර ඔය ප්ලේ කරන ඒ බටන්ස් වලට එහෙම අපි කිව්වේ ඉස්සර කෑලි කියලා. කෑලි කෑලි. ඔව් කෑ එහෙම කියන්නේ. ඔව්. ඒ ඔය කෑලි කියක් තියෙනවද බං මේ කැසට් එකේ? ඒ අපේගේ 6යි අපේගේ 5යි නේ මන්ති. එහෙම ඒ කියන්නේ ඒවා හරි බොහොම සුන්දරයි. සුන්දරයි. ඒ කියන්නේ අර මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කැලි කියලා ඒ අපි කිව්වේ ඒවට තමයි. ඉතින් පස්සේ ඉතින් අර පොඩ පොඩ තියෙනකොට ඒ කැසට් එකක් එහෙම ඉස්සර අත ගන්න එහෙම දෙන්නේ පොඩ්ඩක් අර බයයි ඒගොල්ලෝ. ඉතින් නමුත් කොහොම හරි අපි අර එදා කතා කරානේ රේඩියෝ එකට බැටරි දාලා ගන්නවා කියලා. දැන් ওই කැසට් එකෙත් බැටරිනි පාවිච්චි කරේ ඒ කාලේ කරන්ට් එක නැති කාලේ. එතකොට අර බැටරි බෑකප් හිමීරණ කරගෙන කවුද අර මැරෙන්න පනා දෙනවා වගේ එහෙම. ඒ වගේ එකක් මේ හිමත් වෙන අවස්ථා තියෙනවා. ඒක කාර් බැටරිය ගියා. ඒ කාර් බැටරිය මාසයක් විතර මම කියන්නේ අහන්න පුළුවන් ටිකක්. මාසයක් තමාර කියලා අහලා ඒක අරන් යනවා චාර්ජ් කරන්න කියලා. ඔව්. ඒ මට හරි කියනවා අර මේ අහවලට කියන්නේ 30ක් හරි දෙන්න ඒක චාර්ජ් කරලා ගිනන්ද ඉහු කියලා. ඒක අරන් යනවා. ඉතින් ඔන්න ඔයගේ එහෙම කාර් බැටරියෙන් අහපු කාලෙකත් තිබ්බා ඒ කැසට් එක. දැන් උපම යද්දී අපේ ලංකාව ඇතුලේ සුමේද අයියා දැන් හැම දෙයක්ම සමාජගත වුණු ක්‍රමයක් තියෙනවනේ. ඔව්. කැසට් එක කොහොමද සමාජගත වුණේ මිනිස්සුන්ට? ඔව් කැසට් එක කියන එක සමාජගත වුණා කියන්නේ දැන් අපි ඔය වගේ තිබ්බා මෙහෙම අපි මතක් කරන්නේ අපි මුලට පොඩ්ඩක් එකක් කියන්න ඕනේ අපේ ලංකාවේ මුල්ම කැසට් එකට හඳ දෙන්නේ අපේ මිලිටන් මල්වර්ස්ගේ මහත්මයා. එනි ටයිම් එනි වේ කියලා කැසට් පැටයක් ඔහු නිර්මාණය කරන්නේ. ඉතින් ඒකත් මතක් කරන ඊට පස්සේ ජෝතිපාල මහත්මයා මොහිදින් බේක් මහත්මයා ඒ සුජාත අත්තනායක මහත්මිය ඒ කැසට් තමයි ඉස්සර පොඩක් අර මං කිව්වා අර ලවුඩ් ස්පීකරෙන් වාදනය වුණේ ඒව තමයි. ඔව්. ඊට පස්සේ අපිට මේ මතක් වෙන මේ අපේ ලංකාවේ සැබෑ වෙනසක් කළා මේ ওই ජිප්සි සංගීත කණ්ඩායම ඇවිල්ලා. ඔව් ජිප්සි. ජිප්සි සංගීත කණ්ඩායම ඇවිල්ලා අපි ගීත 4 කැසට් නිර්මාණය කරන්න ගත්තා. ආ. ඔව් ගීත 10 12 වෙනකොට ගීත 4 කැසට්. ඔව්. එක පැත්තක සින්දු දෙකයි අනිත් පැත්තේ සින්දු දෙකයි කියන්නේ එහෙම කැසට් තිබුණා රත්තරන් ගීත කියලා ඔය ජිප්සිස් පෝජායේ කියලා කැසට් එකක් නිර්මාණය වුණා. ඒ වගේ එහෙම කැසට් නිර්මාණය වුණා ඊව සෑහෙන ජනප්‍රිය වුණා ලංකාවේ. දැන් මේ ඔයනේ
කැසට් කිව්වම මතක් වෙන ඒ කාලේ තිබ්බ සින්දු 12ක් නේ. ඔව් 12යි. ඔව් 12 තමයි. ගොඩක්ම සින්දු 12 10යි. ඒ ආපැත්තේ 6යි. ඒ වගේ එකක්. එතකොට දැන් අර දැන් අපි තියෙනනේ බාර්. ඔව්. ඒ වගේ ඉස්සර තිබ්බනේ බාර් හැමතැනම. ඔව් ඔව්. ඔය රෙකෝඩ් බාර්. ඔව් රෙකෝඩ් බාර්. අපි රෙකෝඩ් බාර් එකෙන් යන්නේ නේද? ඔව් එහෙම යන්නේ. ඔව්. ඔව් ඒ කියන්නේ අලුත්ෙන් එකක් ගන්න ඕන ටිකක් ගණන් වැඩි. ඔව් ගණන්. අපි අර MT එකට ගහලා දෙන්න කියලා කියනවා. ඉතින් ඒ ගහනකන් අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා. දැන් මට හරි මතකයි මට මතකයි අපි දැන් මේ වැඩසටහන අහන එක මතක් වෙයි. අපි ගියේ මේ රත්නාලේ පොළපාරේ දෙලෙක් කඩේ හන්දි පොළපාරේ රෙකෝඩ් බාර් එකේ තමයි ගියේ කැසට් සින්දු ගන්න ලේන්න. ඉතින් අපි ඒකට මතක් වෙයි ඒ සිද්ධිය. ඒකත් ඒ කියන්නේ මේක හරි හැමදේම අර රුවන්වැලිය වගේම සංස්කෘතියක් වුණානේ. එතකොට ඉස්සරහට අපි අනිවාර්යෙන් ගොඩාක් අයගේ සාක්කුවල කැසට් එකක් තියෙනවා. තියෙනවා තියෙනවා. ඔව් ඔව්. ඒක සමහරට පුරුද්දක් කියලා යනකොට සාක්කුවේ මොකද්ද බං මේ සාක්කුවේ කියලා එහෙම ඒක අර ඒක හරි කැසට් එකක් සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ මොකක්ද ඒක ලොකු දැන් ඔය රත්මනාන ගැන කතා කරන්නේ රත්මනාන් ගැන ඉතින් ඇත්තටම අපි මහා ගෙදර වගේ නේ. ඒතන පාසල් කාලේ කොහොමද කැසට් පිළිබඳව මතකයි? පාසල් කාලේ මට මතකයි 80 වෙනවා අපි ඔය හෝඩී පන්ති ලදරු නැසරි ඉන්නකොට මම මතකයි ඒ ගෙදර අපි දැන් ඉස්කෝලේ නිමවලා ගෙදර යන්න ඒ සතිය ඒ බොහොම සුන්දර ගෙවෙන සතියක් තමයි ඒ සතිය. ඒ කියන්නේ ඒ සතිය ළමයි හරි හන්ද ඇරි අපිට සෙස්රලා ගෙදර බා. ඒක එහෙම කතා කියන්නේ ඔය එහෙම කියන්නේ ඉතින් අපල මට මතකයි අපි ටීජේ සුමන ටීට කියලා තාම ඔය මම හිතන්නේ පන්ති උගන්වනවා. ඉතින් ඇය අපිට ඒ සතියේ මේ කැසට් පට වාදනය කරන පන්තියේ අර මොකදද කතන් නන්දාමාලනී මහත්මියගේ හඳහම කියලා කැසට් එකක් වාදනය කරනවා. ඊට පස්සේ තව ඔය මංගල ප්‍රේමදාස මාමා කියලා ඔයගොල්ලන්ට මතක තියෙන හඳ මාමා පෙරසංගේ පිටක්කුට හඳ දුන්නේ කියලා. එයා තමයි අත්තම වන්දන ඉන්නෝ. ඉතින් ඒගොල්ලන්ගේ කැසට් පටේ වේ කතන්දරයයි සින්දුවයි එහෙම තියෙනේ කැසට් පටේ. ඉතින් අපි මේ සතියෙම මේ ටීජා අපිට ඒව දාලා දෙනවා. එහෙම පාසලේ අහන්න දෙනවා. ඔව් පාසලේ අහන්න දෙනවා. ඒ කියන්නේ ළමා දැන් ඒතකොට ළමයටත් මේ කැසට් එක ගොඩක් උනන වෙලා තියෙනවා. ඔව් ඊට පස්සේ එතන ලොකු පන්ති වල අයත් ඒ කියන්නේ මේ ළමයි ගාව තිබ්බනේ පෞද්ගලික. ඔව් ඒගොල්ලොත් එහෙම කැසට් කියන ලහනවා. ඉතින් අර මේ කාලේ එයර ලොකු වැඩි හිටියර ඒවා සිල් වහන්න දෙන්නේ නැහැ. ඔය ළමා ගීත තමයි වාදනය කරන්න කියලා කිව්වේ. ඉතින් කට්ටිය හොරෙන් ගෙනල්ලා අහනවා මේ අර ජිප්සි ලයික් එක තෝයි මේ කාලේ මේ ඔය දැන් ඔය ජිප්සි ලගේ සින්දුවක් තියෙනේ මම දින්නේ කිස් එකයි එහෙම සින්දුවක් තියෙනවා. මේ කාලේ ඔක කෝ හරද? ආහා. ඔව් ඔව් ඒ කාලේ ඉතින් අඩු කරන්න කියලා මේ මට මතකයි මේ ඔය ශ්‍රී ලංකා බේකෝන් හත්තේ කැසට් එකක් ආව කෝලන් කියලා. ඔව්. ඒකෙත් තියන් අර මේ ඒක ඉගත් කුණුහර කියන්නේ. දැන් නම් එහෙම ගන්නක් නෑ. ඒ කාලේ හැටියට කුණුහර. ඉතින් ඒකත් අපි අඩු කරලා මට මතකයි අපේ නිවාසික ගාල් පාලනය කරන ඒ සොයා ඒ කැසට් එක හා මේ ඒ කැසට් ප්ලේයර් එක දෙකම ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ අරගත්තා. ඒ කියන්නේ අරගෙන මම පහුවදා ආවා මේ මොකක් හරි අමතක කරලා ආයේ පන්ති ඉඳලා ඒක ගෙනියන්න. එතකොට අර සර් අරක දාගෙන අහන. අනේ ඔයගේ ඊව සිද්ධි තිබ්බා කරානේ. ඇත්තට මේ කියන්නේ සම්පූර්ණ මේක ලොකු විප්ලවයක් වෙලා තියෙනවා. එතකොට මේක අන්තිම කොන මොකක්ද ලොකුම විප්ලවය වුණේ කැසට් වල ඇවිල්ලා ලංකාවේ? ඔව් ඇත්තටම ලොකුම මේ කැසට් එක අපි තවත් දවසකට මේ මම කතා කරනවා. අපිට කැසට් එකේ මේ ලංකාවේ සිංහල කැසට් පට විකිණෙන්නේ නැති කාලයක් ආවා. 95 96 වගේ. ඒ කියන්නේ සම්පූර්ණ ඔක්කොම හින්දි. ඒ මාධ්‍ය වලින් මේ වාදනය වෙන්නේ හින්දි ගීත. එතකොට මට මතකයි සතියේ හින්දි කැසට් එක ඕන්න මේ ඒ හින්දි නිලියන්ගේ නම් වලින් තමයි වයින්නේ. රවීනා අංක කරිෂ්මා අංක 30 කරන එහෙම එනවා. ඒ කියන්නේ චිත්‍රපටි වල සින්දුද තියෙන්නේ. ඔව් චිත්‍රපටි ගීත තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ අර රවීනා කැසට් එකේ ඒ තියෙන සින්දුම අර අලි කැසට් එකේ තියෙනවා. එහෙම එහෙම ඒක ඒ කියන්නේ ඒක 30 කරන රවීනා අංක 35 එහෙම කිව්වේ. මේ කොහොම එනවද මන් දන්නේ නැහැ. මාසෙකට එහෙම ලොකු කැසට් එකක් ගන්නවා. එහෙම ඇවිල්ලා මේකේ උච්චතම අවස්ථාව මොකක්ද? උච්චතම අවස්ථාව කියන්නේ ඊට පස්සේ කැසට් ලංකාවේ මේ අලගු ඉන්දියා සිංහලය. ඉතින් මට කියන මාධ්‍යල ගත්තා මදුරි 97 කියන කැසට් එකක් කියන්නේ මමයි මගේ තව යාළු ඒ අපි දෙන කිහිල ගත්තා. ඊට පස්සේ අපිට ඉස්කෝලේ නම් එළියට යන්න දෙනවා මේ ස්කවුට් අර බාල දක්ෂ වැඩසටහන. ඊට පස්සේ වැඩසටහන යනකොට යන්නේ ගෙවල් වල මේ හැම ගෙදරකම වගේ කැසට් එකක් එනවා. මේ ප්‍රියා සූරිය සීන මහත්මයා කැසට් එකක් කරන සින්දු. තවත් වෙන මොකද්ද මියුසික් එකක් කියන්නේ නිකන් අමුතු මියුසික් එකක් කියන්නේ. يعني අපිට නිකන් නැවතිලා අහන්න හිතෙනවා. ඇත්තටම මේ මියුසික් එක කියන්නේ. බලවට තමයි දැන් ඇත්තටම ඔය සම්ප්ලව සංගීත කණ්ඩායම
ඔබ පියාසු සීන මහත්තයත් එක්ක සාකච්ඡා කරලා මේ නිර්වාණ කුසෝරිය මහත්තයා තමයි කියලා තියෙන්නේ මේ හින්දි ගීත ජනප්‍රිය වෙන්නේ මෙන්න මේ ඒගොල්ලන්ගේ වාදනවල ඔය බීට් ඩ්‍රම්ස් බීට් වලේම ශබ්ද වැඩි වැඩි. මේක තමයි මේ ලංකාවේ ආයතන මේක යන්නේ කියලා ඒගොල්ලෝ අර පරිශීලනය අපි කරනවා මොකද කියලා ඒක සැහැන්න ජනප්‍රිය වුණා. ගොඩක් ලාට සම්ප්ලවර්ස් ආවෙම කැසට් වල ඉන්නේ. ඔව්. ගෲප් එකක් විදිහට ගත්තාම ඔව් අර සලාදේ එහෙම ගහලා ඒගොල්ලෝ ඩික්සීට් එකේ ඒගොල්ලෝ තේ තරගයට වගේ කැසට් නිර්මාණය කරන්නේ ඕනේ. ඔව් දැන් අපි මතක් කරන්න ඕනේ අපි හෙන්රි කල්දේර මහත්තයා. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කැසට් එක මම හිතන්නේ ලංකාවේ නෑ නේද? වාර්තා තිබ්බා මේ මම හිතන්නේ ඒ ලාභය ඔහුට ඒ කියන්නේ ඒ ලාභය හෙන්රි කල්දේර මහත්තයාට ඒකේ කින් ලාභයක් හම්බෙලා ඒ කැසට් එක කරපු ඒ ජයලස් චැන්ලි රෙකෝඩ් බාරගේ හිමිකාර මේ මහත්මයා ඔහුට වෙනම වාහනයක් තරම් දුන්නා මේ ඒ කියන්නේ ඊතර ලාභයක් හම්බෙලා තියෙනවා කැසට් එක. ඒ කැසට් එකෙන්නේ ඇත්තටම මේ හරිම රසවත් සින්දු කීපයක්. ඒ කියන්නේ ඒ කාලේ ගායකයෙක්ගේ කැසට් එකක එනවනේ ඔක්කොම සින්දු ටික. දැන් දැන් කාලේ වගේ එක එක නෙවෙයි සින්දු ආවනේ. ඇල්බම් එකක් විදිහට වගේ එකට එනවා. ඉතින් අපි හරි රසට අහපු කාලයක් ඒක. එතකොට මේ කැසට් එකේ අන්තිම හරිය මොකද්ද උනේ සින්දු? මොකද ලංකාවට උනේ ඇයි ඒක අයින් වෙලා ගියේ අපි? කැසට් එකේ අන්තිම හරිය දැන් ඔන්න 99 ඔය CD කියන එක තිබ්බා. එතකොට CD ගන්නේ නම් අර කොහොමද ධනපති ධනවත්ම කට්ටිය තමයි මේ CD දාන්න, ඒ කියන්නේ CD එක සෑහෙන ගණන් රුපියල් 500ක් සමහර CD 1000ක් තිබ්බ මට මතකයි. උගුවන් සස්තාව එහෙම කරපු CD 1000ක් තිබ්බ මට මතකයි. ඉතින් ඉතින් උගුවන් සස්තාවට ගිහලා ගන්න පුළුවන්කමක් තිබුණා නේද? ඔව් ඔව් ඒ කාලේ ඉතින් යාලා කියනවා ඒක අර දැන් ලොකු දෙයක් ඒක. අර මේකේ නම් මේ කැසට් පටිය වගේ නෙමෙයි මේ මේක දැන් අපිට පළවෙනි සින්දු ඕන නම් කෙලිම පළවෙනි සින්දු අහන්න පුළුවන්. එහෙම රිමෝට් එකකින් ඔබන්න තියෙන්නේ. එහෙනම් ඒක කියලා කියනවා. ඉතින් ඒක අපිට ඒවා මේ සෑහෙන්න මේ එක සම්පූර්ණ මැජික් වගේ තිබ්බා. අන්තිමට අර ඕක ඒක බාල වෙලා රුපියල් 100කට පේමන්ට් එකට ආවන සීවි. ඔව්. ඉතින් ඒ ඉතින් තමයි මම හිතන්නේ කැසට් එකේ ඇදවැටීම ආරම්භ වුණේ. හැබැයි ওই කැසට් එක අහද්දී රසබර දේවල් කියලා දින මට මතකයි මේ ඉස්සර ඕව පැටලිනවා. ඔව් ඔව් හෙඩ් එක කියන්නේ නේද? හෙඩ් එකේ පැටලෙනවා. ඔව්. ඉතින් වැල් වගේ අපි අදිනවා. සමහර ලාට ඕවා මට මතකයි අර ඔක හරි මේ ගස්වල එහෙම අපි බැලලා තියෙනවනේ නේද? ගස්වල කැට ගහනවා නම් අමුතු සද්දයක්. සහුලකට වැදුනම හරි සෝගාලා අමුතු සද්දක් එනවා. හරි. ඒ වගේ හරි රසබර කාලෙක මේ මතක සටහන් තිබ්බ එකක් තමයි අපි කියන්නේ. ඔය එහෙම විප්ලව කරපු අපි අපිට වෙනම කතා කරන්න පුළුවන් ඔය ලංකාවේ කැසට් නාමලුවටම ඇවිල්ලා වෙනම විප්ලවයක් කරා. විප්ලවයක් කරා. එහෙම ප්‍රියස දෙයක් කියන්නත් ඒ වගේ අපි ඒවා වෙනම අපි ඒවත් දවසක අනිවාර්යයෙන්ම කතා කරමු සංජය දැය. මම හිතන්නේ මේ අපි කතා බහ කරගෙන යන්නේ මේ අවුස්සනවා. ඔව් අපි මිනිස්සුන්ට අවුස්සන අවුස්සනවලින් මේ කරන්නේ අතරම. අතරම අවුස්සන එකක් තමයි මේ කරන්නේ. ඒ වගේම මේ අපි කැමති දැන් මේක කට්ටිය පොඩ්ඩක් මේ මට මේ පරිවිඩයක් හම්බුණා ඒක පොඩ්ඩක් හොයලා බලන්න කට්ටිය ඇත්තද කියලා. ජපානයේ නැවතත් මේ කැසට් මේ ඉම්පෝට් යනවා කියලා. ඒ කියන්නේ යාලට ආයි යන්න තැන දැන් තාක්ෂණයේ දිනුනලා යන්න තැනක් නැහැ. ඔව් යන්නේ නැවත ඒක ඇසට් යුගයට එනවා කියලා මට ආරංචියක් හම්බුණා. මේ ඒක කොහොමද කියලා හරියටම පොඩ්ඩක් අහන්න හොයලා බලන්න. හොයලා බලන්න. සමහරවිට ඒක තාර තාක්ෂණික වශයෙන් ඒ පීස් එක එහෙම තිබුණාට පොඩි වෙනසක් එක්ක ඒ ක්වොලිටි එකක් එක්ක එනවා ඇති කියලා හිතන්න පුළුවන්. ඔව් හිතන්න පුළුවන්. ඔව්. ඒ හරි සුන්දර කාලයක් අපි ඒ කාලේ ගත කරේ. මොකද ඔය ඉස්සර හැම තාක්ෂණික දෙයක් එක්කම අපේ ජීවිතේ අර අපිගේ සංස්කෘතියයි පොඩි කොටසක් වෙන් වුණා ඒකට. ඔය දවසට පන්සලට යනවා වගේම කැසට් එකක් අහන්න ඊට පස්සේ රේඩියෝ ගහන්න ඒ වගේ සංස්කෘතියක් තිබ්බා. අපි මේ සංස්කෘතිය තමයි කතා බහ කරගෙන යන්නේ. ඉතින් තවත් අපිට වැඩසටහන් ගණනාවක් කරන්න පුළුවන් ඉදිරියට මේ සම්බන්ධව මේ ආවර්ජනය සම්බන්ධව ඒ වගේම අපි ආරාධනා කරනවා මේ සම්බන්ධව මේක අහන ආදරණීය ඔයාලගේ ළඟ තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් හැමෝත් එක්කම කතා බහ කරන්න කැමති නම් අපිට ඒ තොරතුරු දෙන්න අපි ආසයි ඒ තොරතුරුත් එකතු කරලා වැඩසටහනක් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා කියනවා. ඒ වගේම like කරන්න, ඊට පස්සේ comment එකක් දාන්න, අපි අඩුපාඩු වැරදි හොයන්න. බොහොම ස්තුතියි අපිට comment කරලා තිබුණා. ඒ වගේම සමහර අය call දීලා කියලා තිබුණා, සමහර voice message වලින් ඇවිල්ලා තිබුණා. ඒ වගේම අපේ වැඩසටහන share කරලා තිබුණා. සාපි පුස්තකාලේ අපේ කාර්ය මණ්ඩලය අපිට ලොකු ඇගීමක් දුන්නා ඒ සම්බන්ධව. ඒකෙන සතුටුයි. ඒ නිසා අපි මේ යන ගමනට ආවර්ජනය කරන්න ඔයාලගේ අත් උදව්ව අපිට දෙන්න කියන අවසාන ඉල්ලීම කරමින් තවත් දවසක මම හිතන්නේ එපිසෝඩ් 3 එකෙන් හම්බ වෙනකම් අපි යන ගින්ගෙන් යනවානේ. මොකක්වත් නැතුව වැඩසටහනක් එන් කරනවානේ. ඊට වැඩිය හොඳයි අපි පුංචි ටෑග් එකක් දීලා යමු. අපි කැසට් ගැන කතා කරමින් අපි මොකද්ද දීලා යන ටෑග් එක? ඔව් අපි කතා කරමු මේ අපේ මේ ගීතේ නම කියනකට වැඩිය. ඔව් මේක ඇත්තටම මේ හැමතරම ඔය ඉස්සර ඔය කැසට් කිව්වත් එක්කම වනේ බජව් කියලා එකක්. බජව්. ඔව් අන්නේ බජව් වල මුලින්ම ඒ කාලේ ගායනා වෙච්ච ගීතයක් තමයි.
ග්‍රේසන් ජයමාගේ ගීතයක්. නම් දැන් මේකාර ඉස්සර තව අපිට ඉස්සරට කතාරන්න පුළුවන් අර කලවම් සිංදු තියෙන කැසට් එක. ඔව්. ඒ කලවම් සිංදු තියෙන කැසට් හැම එකම වගේ මේ සිංදු තියෙනවා. සලාදේ වගේ. අනේ කලවම් සිංදු කියන්නේ ඒ කැසට් එකේ අපි දන්නේ මොනවද තියෙන සිංදු කියලා. ආ. කැසට් එකේ දැම්මට පස්සම අපි දැනගන්නේ සිංදු 10ක් විතර තියෙනවා. එක එක ගායකයන් එක එක සිංදු. හ්ම් හ්ම්. එහෙම කැසට් එක ගැන නිර්මාණය වුණා. හ්ම්. ඉතින් අන්න ඒ හැම කැසට් එකේම වගේ මේ සිංදු තිබ්බා. ඔව්. ඉතින් අපි මේ මේක මේ අපි කට්ටියට සිංදු අහන්න දෙමු. එහෙනම් අපි සුමේදායගේ කලවන් සිංදුවක් අහන්න දීලා මේ සිංදුව ඔයාලට මතක් වේ. ඒ මතක් වෙන සිංදුව කවුද කිව්වේ, මොකද්ද කැසට් එක, ඒ පිළිබඳව මතකයේ අලුත් කරගන්න. ඒක අහන ගමන්ම අපි කමෙන්ට් එකක් දාන්න, මොකද්ද කැසට් එක කියලා, මොකද්ද කැසට් එක කියලා දාන්න. අපි සමු අරන් යනවා. ලබන සතියත් අපි මේ වගේම හම්බෙමු. තුමිදුම පිටෙන කොටිල්ල සඳ පායන කොමල ඇසිල්ල ඈකට ඈකට යමු අපි බාවිලා අපේ සිත සැනසෙනවා අපි ආදර සම්පත් සොයන්නේ රස ආකර ආකර ලබන්නේ හංසලතාවට ඈකට නලවෙනවා අපේ සිත සැනසෙනවා සඳ පායන කොමල ඇසිල්ලේ ඈතට ඈතට යමු අපි පාවිලා අපේ සිත සැනසෙනවා අපි ආදර සම්පත් සොයන්නේ රස ආකර ආකර ලබන්නේ හංසලතාවට ඇ